කරවල කඩය බිලිගත් බෝම්බය කරවල කඩය බිලිගත් බෝම්බය The stall of the බොම්බෙලි කරවල අම්මේ අයියෝ අම්මා අම්මේ අයියෝ අමාරුයි ડોક્ટર મેડિસિન ડોક્ટર મેડિસિન මට පේන්නේ ඔබගේ රෝගී තත්වය එන්න එන්නම නරක අතට හැරෙන බවයි. අනේ මට අමාරුයි. මං හිතන්නේ මම්මේ උන සන්නිපාතයෙන් වෙරෙයි වගේ. අයියෝ. අනේ මට කරුණා කරලා කියන්න මිත්‍රයා. ඔබ වෛද්‍යවරයෙක් හැටියට මොනවද ඔබට මේ වෙලාවේ අවශ්‍ය ඖෂධ? ඔබ දන්නවද දොරල කොන්ස් डॉक्टर मैक्सन फार्मसिया पार आईने नंग मनोट दिबुक्का अवश्य बेट किया ඒ දෙමුඛාවට යන්න පොලිසියෙන් ඇල්ලුවට පස්සේ එතන තමයි දැන් සිරියාවති අක්කා ඉන්න අලුත්ම පොට් එක තියෙන්නේ ඕ මේතොනේ හම්මේ පාතලියක බඩු ගෙනත් දෙන්නකෝ මේ අත උඩේ කෑමට පෙර බුලේක මගේ ඇරිච්චනේ තයි මේ ඔක්කොම එන්නේ අයියෝ අද උදේ නමෝ විත්තියෙන් ඇතීතිය ගැහුවේ නැති සංගීත මේ හැදිලා තියෙන්නේ එතකොට අන්නර මගේ රසායන ද්‍රව්‍ය දාලා තියෙන අල්මාරියේ බ්‍රැන්ඩි බෝතලයක් ඇති අන්නේ කරගෙන බොනවා ඕක උදේ කියන්නේ වෙයි කිව්වර මෙච්චර දුක් විඳින්නේ නැහැනි මං බ්‍රැන්ඩි කියන වචනේ ඇහුණ ගමන් නිකන් විටමින් එකක් දාලා සේලයින් එකක් දුන්නා වගේ බලක් ආවා ඕක ගියේ ඇතුළේ තියෙන බව දැනගත්තා නම් මං මෙච්චර මරණාසන්න වෙන්නේ නැහැනි කොයි බෝතලෙද තියෙන්නේ ඔන්නේ අල්මාරියේ උඩ තට්ටුවේ වස කියලා ගහපු බෝතලයක් ඇති අන්නේක ගන්නවා වස ඔව් වස කියලා ගහනවද බ්‍රැන්ඩි බෝතලයකට අමාදියර කියලා ගහනවා මිසක් ඇයියෝ වස කියලා ගහලා තිබුණේ තමයි ඔක කරදරයක් නැතුව තුන් මාසයක් විතර නිරුපත් දිතෝ ගේද්දල තිබුණේ නැත්නම් ඔබේ පරිසර කරගන්න පුළුවන් නෝ සාමාන්‍යයෙන් ලන්ඩන් නගරේ වැසියෝ මන්නාරං කට්ට කරෝල කෑල්ලක් හොඳ තලපත් කරෝල කෑල්ලක් ගන්න හිතුනහම කෙලින්ම ගියේ අන් දෙකම තෝනි අයියගේ කරෝල කඩේටයි කුණු රහට කරෝල කෑල්ලක් හොයාගෙන කඩේට එන ඕනම සුද්දෙකුට අන් දෙකම තෝනි අයිය සැලකුවේ දෙයියන්ට වගේ එල්ලෙන තරාදියේ එක පැත්තකට ග්‍රෑම් 100 පඩිය දාලා අතේ හුරුවට ග්‍රෑම් 75ක් විතර වෙන්න අරගෙන බග්ගාල තරාදියේ අනිත් පැත්ත යට යන දමල ගහන ගමන් ඔන්න වැඩියනුත් එක්ක තියනව මහත්යෝ කියලා කියන්න තරම් අන්දෙවන්තයි කරුණාවන්තයි අන්දෙගම තෝණි අයියගේ පවුල කීරමිනා හීන් උහ හිත හොඳ ගෑණි ග්‍රෑම් 250 කරෝල ගන්න එන කෙනෙකුට ඇහැ වහල ග්‍රෑම් 50ක විතර කට්ටක් දාලා ඇරියේ නැත්තම් මෙන්න කපන්න මගේ කන හිටියඩියේ කරෝල කඩේ කුඩු සංසාර වෙන්න හේනයක් පාත් උනා හොඳ වෙලාවට ජෝඩුවම කරෝල ගේන කල්පිටි ගිහින් හිටිය නිසා ජීවිත දෙක බේරුණා කිලෝ 10ක විතර C4 එක්ස්ප්ලෝසිව් තිබ්බ කියලයි සිද්ධිය ඇසින් දැක්ක කංකම් විකුණන සේදප්පුවගේ පවුල කිව්වේ අනේ බුදු දරල කොන්ස් මාත් මේ අසමත් ජාති වැඩේ කරපු එකට නම් හොඳක් සිද්ධ වෙන්න බා මගේ දෙයියෝ කට හෙන සන්සුන් වෙන්න කීරමිනා මහත්මිය මොකක් සන්සුන් වෙන්න මිනා මහත්මිය සන්සුන් වෙලා ඔබ කියන්න ඔබට අවශ්‍ය බෝම්බ ගහපු කෙනා අල්ලන්නද නැත්නම් සිදු අලාවේ පිරිමහ ගන්නද මහත්යෝ දෙකම සෝල් පපාඩුවත් හරි දෙකම කරලා දෙන්න කරවල කඩයක් කිව්වනේ
ගේනවා බලන්න හොඳ උඹලකට කැල්ලක්. එහෙමනේ කීස් එක බාර දෙන්නේ නේ කොට. නේ බං. පටිරෝල් ලිකරවල. හොඳයි කීරමිනා මහත්මිය. මම කැමති ඔබෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කීපයක් අහන්න. දැනීමේ හා විශ්වාසයේ හැටියට සාමාන්‍යයෙන් තොන්ඩියෝග්‍රෑම් 100කට තොන්ඩියෝ කූරි කීයක් විතර අල්ලනවද? මොනවද මහත්තයෝ මේ අහන්නේ? මං කිරුවොත් තොන්ඩියෝ ගන්න ආපු මිනිහා අහක බලන් හිටියොත් 100ට කූරි 3යි. බලන් හිටියොත් 4යි. අපේ මිනිහා නම් බලන් හිටියොත් ඔන්න සර් සර්ගේ කමිසෙන් දෙමියෙක් කරනවා කියලා කියුවා. තාප්පරෙන් කිරුවු එකෙන් කූරි කයින් කළා. එහෙම මිනිහාගේ කඩේට පොඩ්ඩකින්ද බෝම්බ ප්‍රහාරයේ එල්ල වෙන අවස්ථාවේ ඔබ දෙපළ කොහෙද හිටියේ? අපි කල්පිටිය කරෝල ගේන්න ගෙහින් හිටියේ. කල්පිටිය කරෝල ගේන්න ගෙහින්. මට තියෙන ප්‍රශ්නයක් අහන්න. ඇයි කරෝල ගේන කල්පිටි ඒකයි මගේ ප්‍රශ්නේ. ඒ කරෝල ගේන කල්පිටියන් නැතුව කොල්ලු පිටියන් කියලා නුඹ කියන්නේ. ඇයි කල්පිටිය කරෝල ගේන නම් ප්‍රශ්නයක් නෑ. හරි. මං හිතුවේ උඹලකට කියන්න කියා කියලා. හරි හරි. ඇයි කීරමිනා මහත්මිය මෙතරම් ලොකු අලාභයක් වෙලත් ඔබගේ සැමියා අන් දෙකම තෝණි. අයියා මාව මුණ ගැහෙන්න ආවේ නැත්ති. ඒ මිනිය බෝම්බ ගාලා කොඩු වෙච්ච කඩේ වැද්දට වෙලා ඔළුවේ අත දාගෙන හූල්ලනවා. එක වචනයක් කතා කරන්නේ නැහැ මහත්තයෝ. එක වචනයක්වත් කතා කරන්නේ? ඉතින් එක වචනයක් බැරි නම් දෙක තුනක් කතා කරන්න බැරි අය. බොම්බෙලි කරවල හොඳයි කීරමිනා මහත්මිය මට කියන්න ඔය ගොල්ලෝ නිතර නිතර කල්පිටි යනවද? පොඩ්ඩක් මෙහාට ආවනම් කරෝල ඉවරට ඉවර උනහම්ම කල්පිටි යනව නම් කරෝල කඩේ මොනවද ඉතුරු වෙන්නේ? මම ඇහුවේ කරෝල ඉවරට ඉවර උනහම කල්පිටි යනව නම් කරෝල කඩේ මොනවද තව ඉතුරු? මොනවද ඉතින්? තලාදි පරි හැට් එකයි ලෑලි බක්කිට ගයි විතරයි නේද? හරියටම හරි. එහෙම හිස් කඩේකට බෝම්බ ගහනවා විනාශ වෙන්න කියලා. මොනවද විනාශ වෙන්න තියෙන්නේ? මොකුත් නෑ. නිකන් බීටි හතරයි ඔහල කබලයි විතරයි නේද? මට බිව්ව වෙලාවට නම් හොඳට මොලේ වැඩ කරනව නේද ડોක්ටර් මැට්සන්? ඒකේ මයම දිනපතා පොඩ්ඩක් කරන්නේ. අපි දැන් යමු අන් දෙකම තෝරි මුදලාලිව හම්බ වෙන්න. එයන් පොඩ්ඩක් මර කොන උසම වාරි ආයියා. ඒම් බල අන් දෙකම තෝනි මුදලාලි අපි ආවේ ඔබගේ බිරිඳ කීරමිනාගේ ඉල්ලීම පරිදි මේ අපරාධ කරපු කෙනා කවුද කියලා හොයාගන්නයි. ඈ මේ අපේ ගෑණිගේ ඔළුව හොඳ නෑනේ. මං කිව්වනේ ඔය ලව හම්බ වෙන්න යන්න කියලා. මගේ කඩේට බෝම්බ ගැහුවා මට පාඩු වුණා. ඒක මං බලා ගන්න. තමසලා යනවා මෙතෙන් යන්න. ඒත් ඔබගේ බිරිඳ දැන් මගේ සේවාදායකෙක් මහත්මයා. ඒ නිසා ඔබ අකමැත්තෙන් හරි මට මේ පරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා අන් දෙකම තෝනේ. කඩේ මගේ කඩේටයි බෝම්බ ගැහුවේ. මගේ කරෝල ටිකයි විනාශ වුණේ. ඒක මං බලා ගන්න ඈ. කොච්චර කරෝල විනාශ වුණාද මහත්මයා? ලස්ස ගානක කරෝල. දැන් අලු විතරයි ඉතුරු. යනවාද මෙතනින් මට පවුනදි? හරි හරි අපි යන්නම් අපි යන්නම්. ආ
යමු ડોક્ટર મેટ્સન මෙතන පරීක්ෂණ අවසන්යි පවුලේ පින්දියා පුවාම අපි යනවලු මෙතනින් හරිද උණු කරෝලේ අයියෝ බොම්බෙලි කරවල අන්දකම තෝනි මුදලාලිගේ කරෝල කඩේට බෝම්බ ගහපු කෙනා හොයන එක හරිම පැටලිලි සහගත පරීක්ෂණයක් වුණා. ඔක්කොටම හපන් කරෝල මුදලාලි මිනිහා කුඩු සංසාර වෙච්ච කඩේ මැද්දට වෙලා ඔළුවේ අතක් ගහගෙන වාඩි වෙලා යන යන මිනිහට බැන වැදුනා. ඉතින් කොහොමද පරීක්ෂණයක් කරන්නේ? මේ අතර කුණු කරෝල කෑල්ලට ඇදෙන බලල වගේ තවත් කෙනෙක් මේ වැඩේට අත පෙව්වා. මේ මිස්ටර් දොරලොක් කෝන්ස් අහනවා තමුසේ නිකන් මේ වගේ භයානක අපරාධ කේස් වලට අත දාලා කරගන්න බැරුව දඟලන්න එපා සෞතු වෙන්න එපා ඈ මම මේ බෝම්බ ගහපු කෙනා හොයාගන්න ඔහෙ නිකන් ඉන්නවා ඇයි 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 ඔබ එහෙම කියන්නේ ඉන්ස්පෙක්ටර් ලොස්ටඩ් ආරං කියන්නේ මේවා මේ එක්ස්ප්ලෝසිව් සම්බන්ධ කේස් මම එක්ස්ප්ලෝසිව් ගැන ඇඩ්වාන්ස් කෝස් එකක් කරපු මිනිහෙක් හරි අපි දන්නව බෝම්බ ගහපු තැන දැක්කහම බෝම්බේ හදපු මිනිහගේ පවුලගේ නංගිගේ මිනිහා අඳින සරමේ පාඩක් කියන්නේ ඈ උඹලට ඕව බෑනේ උඹල මොනවද දන්නේ හරි හරි දැන් මේ කරෝල කඩේට බෝම්බ ගහපු මිනිහගේ ඕ පවුලගේ නංගිගේ මිනිහා ඇඳලා හිටපු සරමේ පාඩ මොකද්ද මෙහෙමයි ඌේ වෙලාවේ සරමක් නෙවෙයි ඇඳලා හිටියේ සෝටා කවුද ඌ කියන්නේ ඌ කියන්නේ බෝම්බ ගහපු මිනිහගේ නංගිගේ මිනිහා එතකොට කවුද බෝම්බ ගහපු එකා අර සෝටා ගහලා හිටපු එකාගේ පවුලගේ අයියා මං අහන්නේ කවුද මං ඌ මං දන්නේ නැහැ බං එහෙනම් කිව්වේ බෝම්බ ගහපු තැන දැක්කම බෝම්බ ගහපු එකාගේ නංගිගේ මිනිහා ඇඳලා ඉන්න සරමේ පාරත් කියන්න පුළුවන් කියලා ඔව් ඉතින් මං තාම තැන බැලුවේ නැහනේ බං බොම්බෙලි කරවල බොම්බෙලි කරවල අනේ දොරලොක් කෝන්ස් මහත්තයා තාම හොයාගන්න බැරි වුණාද කරවල කඩේට බෝම්බ ගහපු මිනිහව ඒ ඒ ඒව හරි ඒව මම බලාගන්නම් ඒව හරි ඉස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරම් ඔබ බලාගන්න ඔබේ කොටස කීර මිනා මහත්මිය මගේ සේවා දායකාව නිසා මං එයාගෙන බලාගන්න අපි දැන් ඔක්කොම එක්කල යමු බෝම්බ ගහපු කරෝල කඩේ ගාවට මුදලාලිව මුණ ගැහෙන්න සේරම කරෝල ඉවර වුණාම නම් කඩේ කරෝල තියෙන විදියක් නැහැ සල්ලි ටික තියෙන්නේ කල්පිට යන ඔයාලා තේ නිසා මුදල් පාඩුවක් වෙලක් නැහැ. නිකන් ලෑලි පෙට්ටි කඩේට බෝම්බයක් ගැහුවට මහ විශාල ලක්ෂ ගානක පාඩුවක් සිදු වෙන්නේ නැහැ. මේ දැන් ආපු මහත්මයා කරුණා කරලා කියන්න ඔබ මේ අන්දකම තෝනි මහත්මයාව හඳුන්වනවද? ඔව් මහත්මයා. මෙයා ගිය සතියේ මේ කඩේ රක්ෂණය කරන්න අපේ සමාගමට ආවා. ඒ නිසා මෙයාව අඳුරනවා මම. හොඳයි ඉන්ස්පෙක්ටර් ඔබත් සද්දබද්ද නැතුවම බෝම්බ සිද්ධියට සම්බන්ධ වාර්තා හදලා දුන්න රක්ෂණ වන්දි ලබා ගන්න පුළුවන් වෙන විදිහට කවුරුන් හෝ කෙනෙක් බෝම්බ ගැහුවේ අන්දකම තෝනි මුදලාලි දැනුවත්වමයි මුදලාලි මෙතන ප්‍රශ්නේ තියන්නේ බෝම්බ ගැහුවේ කවුද කියන එකයි අසරදයක් තියෙනවා මචං හොන්ස් මේ අන්දකම තියෙන තෝනි මුදලාලි හිතනවා ඔබේ කඩේට බෝම්බ ගැහුවේ එහෙනම් තමයි දැන් මගේ මුණ දිහා බලන්නේ දන්නේ කිය